හාල් පිටි කියන්නේ අපිට ලස්සන සමක් ලබා ගන්න පාවිච්චි කරන්න පුළුවන් හොඳම දෙයක්. මුහුණේ තියෙන කුරුලෑ ලප කැලල් ඉවත් කරන්න, අඳුරු ලප කැලල් ඉවත් කරන්න, දිදුලන සමක් ලබා ගන්න, සම වයසට යාම වළක්වන්න සහ පැහැපත් සමක් ලබා ගන්න අපිට හාල් පිටි ගොඩක් උදව් වෙනවා. ඉතින් ඔයාගේ සමට ගැළපෙන විදිහට හාල් පිටි වලින් ලස්සන වෙන්න පුළුවන් ෆේස් පැක් වර්ග තුනක් හදාගන්න විදිහ තමයි අද මේ වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන ආවේ. ඔයාගේ සමේ ස්වභාවය අනුව ඔයාටත් පුළුවන් මේ ෆේස් පැක් වලින් එකක් තෝරගෙන පාවිච්චි කරන්න. ඉතින් ඒ ගැන දැනගන්න කලින් ඔයාලා තාමත් ලයිෆ් ටිප්ස් විත් මේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා එහා පැත්තේ තියෙන පුංචි bell icon එකත් click කරන්න කියලා ඔයාලට මතක් කරනවා. එහෙනම් අපි බලමු කොහොමද මේ ෆේස් පැක් වර්ග හදන්නේ කියලා. මුලින්ම තෙල් සහිත සමක් සහ කුරුලෑ සහිත සමක් තියෙන අයට කොහොමද හාල් පිටි වලින් ෆේස් පැක් එකක් හදන්නේ? ඒකට හාල් පිටි මේස හැන්දකට කහකඩු තේ හැඳි භාගයක් සහ රෝස වතුර මේස හැඳි තුනක් එකතු කරලා හොඳට කලවම් කරලා මෙන්න මේ වගේ ෆේස් පැක් එකක් හදාගන්න. ඊළඟට සාමාන්‍ය සමක් තියෙන කෙනෙක්ට කොහොමද හාල් පිටි ෆේස් පැක් එක හදන්නේ? ඔයාලට පුළුවන් හාල් පිටි මේස හැන්දකට කිරි මේස හැන්දි තුනක් එකතු කරලා හොඳට කලවම් කරලා මෙන්න මේ වගේ පදමට හාල් පිටි ෆේස් පැක් එක හදාගන්න. වියලි සමක් තියෙන කෙනෙක් කොහොමද හාල් පිටි ෆේස් පැක් එක හදාගන්නේ? ඒකට හාල් පිටි මේස හැන්දකට මීපැණි මේස හැන්දි දෙකක් විතර එකතු කරලා හොඳට කලවම් කරන්න. දැන් ඒකට වතුර මේස හැන්දක් විතර එකතු කරලා මෙන්න මේ වගේ පදමට එනකන් හොඳට කලවම් කරගන්න. ඔයාලගේ සමේ ස්වභාවය අනුව මේ ෆේස් පැක් වර්ග තුනෙන් එකක් තෝරගෙන ඔයාලට පුළුවන් සතියට දෙතුන් වතාවක් මේ ෆේස් පැක් එක මුහුණට ආලේප කරන්න. ටික දවසක් යද්දී ඔයාගේ සමේ වෙනසක් ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. ඒ වගේම මං කලින් කිව්වා වගේ ඔයාගේ සමේ තියෙන එක එක ගැටලු වලට විසඳුම් ලබා ගන්නත් මේ ෆේස් පැක් එක ගොඩක් උදව් වේවි. ඉතින් ඔයාලත් ඔයාගේ සමේ ස්වභාවය අනුව මේ හාල් පිටි ෆේස් පැක් වලින් එකක් තෝරගෙන හදලා පාවිච්චි කරන්න හදම පටන් ගන්න. ඒ වගේම ලයිෆ් ටිප්ස් විත් මේ YouTube channel එක subscribe කරන්න තන්තක් කරන්න එපා. වීඩියෝ එක ලයික් කරලා ඔයාලගේ අදහස් ඇති කමෙන්ට් කරන්න. ඔයාට වැදගත් වෙන මේ වගේම තවත් වීඩියෝ එකක් අරගෙන මං ආයෙත් එන්නම්. ඔයාලට සුබ දවසක්.